ට වැඩිය මං හිතන හොඳ මේ ලකුණ වෙනවා පිළිහිඩුව. බදට අක්ගාලා ගිහිල්ලි වෙලා දැක්ක ගමන් ගොදුරක් තිනන නම් ගැහුවා ගියා. හෙලිකොප්ටරය අපිට පේනවා ටිකක් අසුබ වෙලාවේ. මේ හෙලිකොප්ටරය අසුබ දේවල් කීපයක් සිද්ධ වුණා. උස්සපු තැනම හෙලිකොප්ටරය මං හිතන්නේ තටු වල ප්‍රශ්නයක් වෙලා ආපහු බාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ මේ දවස්වල තමයි හෙලිකොප්ටරයක් කියලා කියන්නේ උඩට ඉස්සුවම ඉතින් ගමනක් ගිහිල්ලා අපිත් බලන්ගෙන හෙලිකොප්ටරයක් යනකොට. හැබැයි දැන් හුඟක් කලාවට නක්ගොඩ වැඩි ඉක්මනට බානවා මේ අපේක්ෂකයෝ හොයන්න. ඒ කියන්නේ දැන් බලනවා අපෙන් කවුරු එක්කෙනෙක් නැත්තම් එයාව කොහොමද ගිහිල්ලා ගන්න කියලා. අපේක්ෂකයෝ හොයන්නේ හෙලිකොප්ටරයට අත්තක් ගාලා බානවා. ඉතින් හෙලිකොප්ටරට වැඩිය මං හිතන හොඳ මේ ලකුණ වෙනවා පිළිහිඩුව. බද ටක් ගාලා ගිහිල්ලි වෙලා දැක්ක ගමන් ගොදුරක් තිනන නම් ගැහුවා ගියා. ඉතින් ඒ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ නිසා බලන්න මැති වෙන ප්‍රතිඵලය. අපි කියන්නේ ඉතිහාසයේ දේශපාලනය හැසිරිච්ච විදිය සහ අනාගතයේදී මේ ගිය සන්දහායට මොකද වෙන්නේ කියන එක ගැන අපි බලමු. අපි ප්‍රාර්ථනා කරනවා ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉන්න කියලා. ඒ කියන්නේ ඔබතුමාලා මේ ගමන මේ ප්‍රතිවර්ත ජයග්‍රහණය අපි බොහොම වගකීමකින් කියනවා. බොහොම වගකීමකින් කියනවා අපි ජයග්‍රහණය. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහලේකම්වරයා හැටියට කරන ප්‍රකාශ කෙරෙහි මමවත් රටේ අයවත් ලොකු විශ්වාසයක් තියන්නේ නැහැ. මොකද දේශපාලන පක්ෂ කීපයක ඉඳන් ප්‍රකාශ කරලා තිනවනවා. දේශපාලන පක්ෂ කීපයක ආණ්ඩු කීපයක යම් යම් ප්‍රකාශ කරලා තිනවා. ඒක එච්චර ලොකුවට ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඉතින් මහලේකම්තුමාට දැනේ ආපහු හැරි බැලුවම චන්ද ප්‍රතිඵලයේදී මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උනේ කියලා. ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මං හිතන්නේ අපේ සංජීව ඉදිරිපාන මන්ත්‍රීතුමා කිව්වා වගේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිත් එක්ක සංධානගත වුණා. ඒ සංධානගත වුණාම දිස්ත්‍රික්ක දෙකක් වෙනුවෙන් අපිට එයාගේ අපේක්ෂකත්වයේ ඉල්ලීම තුළ අරුතර දිස්ත්‍රික්කයේ හැට අපි තීන්දුවක් ගත්තා. ඔබතුමාලාට අපේක්ෂක වැඩියෙන් ගිහලා ඔබතුමාලා වෙනම ඉල්ල. අපි වෙනම ඉල්ලුවා. ප්‍රතිඵලය තමුන්නාන්සලා දන්නවා. අඩුගානේ ඡන්දවලින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් හදන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පක්ෂය අද අපරාධේ හොඳ පක්ෂයක්. අද මේක අදගෙන යනවා. කොහෙටද අදගෙන යන්නේ කියලා තේරෙන්නේ නැහැ. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොයි වෙලේ හරි මෛත්‍රී වාදිනම ජනාධිපති හිටපු ජනාධිපතිතුමා බිත්තියට හේතු කළ ඇනේ ගහනවා කොහොමද දැසින්. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග